ඔබට බය මනසකුත් නෙමෙයි මම අනිත් එක කාගේවත් මේ ඉඟා කන පිටිපස්සෙන් යන කාගේවත් අතකොළුවක් බවට පත්වන පුද්ගලයෙකුත් නෙමෙයි මගේ දේශපාලන ගමනේ හැමදාම ප්‍රතිපත්ති කරකෝ දේශපාලන කරනවා කරන්න පුළුවන් තාක් කරනවා කරන්න බැරි දසක අයින් යන එච්චරයි බියට පත්වන පුද්ගලයෙක් නෙමෙයි එහෙම ආයුධ පැනලා මාව බිය ගන්නන්නත් බෑ ලියුම් ඉවලා මාව බිය ගන්නන්නත් බෑ මම බය ජනතා මතයට පමණයි තුමාට එක්ස ජාති පක්ෂපති විනය පරීක්ෂණයක් තියන්න ඕන කියලා අපිට මේ මාධ්‍ය වාර්තා කරනවා මේ සම්බන්ධයෙන් ඒව සම්බන්ධයෙන් මට දැනුවත් නැහැ මං හිතන්නේ මාධ්‍යල ඉතම අපි දැනගන්නේ ෆැක්ස් එකක් විතරක් මට ඇවිල්ලා තිබ්බ මං හිතන්නේ එහෙම මට මා සම්බන්ධයෙන් මමත් නීතිජවරයෙක් නේ හොඳ ඉතින් අපි පක්ෂයේ ඒ කටයුතු හරියටම ඉටු කරනවා ඒ හින්දා මට විරුද්ධව කිසිම විනය පරීක්ෂණයක් පවත්වන්න හැකියාවක් නැහැ ඔබතුමා ඉදන් ආකාරයට මොකද්ද ඔබ විනය පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔබතුමාගෙන් කියලා තියෙන්නේ නැහැ මේකක් තියෙනවනේ ඉතින් විශේෂම හේතු වෙන්න ඕනේ අර ව්‍යවස්ථාව අර අප්‍රබංශ පක්ෂේ විනාශ කර ව්‍යවස්ථාවකට විරුද්ධ වුණා කුත්‍යාධිකාරී මණ්ඩලයේදී ඉතින් ඒක අපේ නෛතික අයිතිවාසිකමක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කුත්‍යාධිකාරී මණ්ඩලයේ කතා කරන්න විරුද්ධ වෙන්න ඒ විශේෂම විරුද්ධ වීම මං හිතන්නේ සියලු දෙනා පිළිගත්තේ පිළිගැනීම අනුව අවශ්‍ය සංශෝධන ටික කරන්න කියලාත් ඒ නියෝගයේ මම තමයි සංශෝධන ඉදිරිපත් කරේ මගේ සංශෝධන සියල්ලම පිළි අරන් තිබ්බා ඉතින් ඉතින් එහිඳ කිසිම තැනක සඳහනක්වත් මම දන්නේ නැහැ මෙහෙම සඳහනක්වත් මට ලැබිලා නැහැ තාම දැන් කියන්නේ ඔය කිනා කරට ඔබතුමාට ඔය වගේ දෙයක් මාධ්‍ය ඔබතුමාට මම හිතන්නේ මාධ්‍ය වලට මොනක් හරි කතා කරන්න මොකක් හරි තමයි ඉතින් නැත්තම් ඔයවට බය මනසිකුත් නෙමෙයි මම අනිත් එක කාගේවත් මේ ඉඟා කන පිටිපස්සෙන් යන කාගේවත් මේ අතකොළුවක් බවට පත්වන පුද්ගලයෙකුත් නෙමෙයි මගේ දේශපාලන ගමනේ හැමදාම ප්‍රතිපත්ති කරකෝ දේශපාලන කරනවා කරන්න පුළුවන් තාක් කරනවා කරන්න බැරි දසක අයින් යන එච්චරයි මේක මේ අපි මේ බදාගෙන කණ්ඩාපු කර නෙමෙයි මේක ලොකු දෙයක්ුත් නෙමෙයි මට ඉතින් මගේ ලොකුම දේ තමයි මගේ ආත්ම කරුත්වය සහ ප්‍රතිපත්ති කරක බව සහ ඒ අනුව කටයුතු කිරීම. ඒ අනුව ඕනම නායකයෙකුට විරුද්ධව කතා කරන්න මම බය වෙන්නේ. ඔබතුමා ඉතන ආකාරයට මොනතරම් සාධාරණද ඔබතුමාට මේ යෝජනා ක්‍රම නිසා මේ වගේ පුත්කලෙන් තව නැතිව ඇද්ද ඔබතුමා කන්නේ? නෑ මෙහෙමයි ඉතින් මම ඕවා ඉතින් පලා ඇති රුකටනේ ගල් ගහන්නේ කියන එක තමයි මගේ මතය. ඉතින් ඒ අනුව මම ඕවා ගණන් ගන්නෑ සැලෙන්නේ නෑ තවත් ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ පහත් ජලයෙන් යයි ජලා ජලයේ වගේ. එහෙම ගන්න මේ තියෙන්නේ මේ පහත ජලයෙන් යන්නේ ගන්න මේ තියෙන්නේ. පලා ඇති ගසටයි මේ ගස්වලටයි ගල් ගහන්න කියනවනේ කියලා. ඉතින් ඒ අනුව මම ඉතින් ඔයාලට සැලන පුද්ගලෙ නෙමෙයි ඔබතුමාලා මාව දැකලා තියෙනවා දේශපාලනේ. දැන් මේ වෙනකොට එක්සත් ජාතික පතුල ඇතිලා තියෙන මතභේදය මොකද්ද මේ? කිසි මතභේදයක් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තුමා ජනාධිපති අපේක්ෂකයක් කියන 99% වගේ පිරිසක් ඉන්නවා. සුළු පිරිසක් පෞද්ගලික වාස්තක තමන්ගේ මතවාදී ඉදිරිපත් කරන්න ඊට විරුද්ධ වෙනවා. එච්චරයි. මේක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් විතර ඒ මම හිතන්නේ විරුද්ධ කම්මුත් එන්නේ ඒ තමන්ගේ පෞද්ගලික මතයක් හින්දා, තව පෞද්ගලික අවස්ථා හින්දා. එහෙම නැත්නම් පළාත් සභාවේ ඒ වගේම පළාත් පාලන ආයතන සිරු දෙනාම 99%කට වගේ ප්‍රමාණයක් ප්‍රතිත් ප්‍රේම සමත්තුමා අනිවාර්යයෙන්ම අපේක්ෂක විය යුතුයි කියලා කියනවා. ඒ වගේම රාජපක්ෂ මහතුනුත් එහෙම වෙයි කියලා බය ඉන්නවා බලාගෙන. ඒ වගේම මගවැතුමා සජිත් ප්‍රේමදාස මහතුරට අද විශේෂ සාකච්ඡාවක් තියෙනවා. එහෙමයි. ඒ සාකච්ඡාවේදී මොනවා කිව්වර ගණීවිද ඔබ දැන කරට? ඉතින් අවසාන තීන්දුව ගන්න කියන තමයි අපි කියන්නේ. සුබදායි සදාධිපති ජයග්‍රහණය කර තීන්දුව ගන්න. ඒක සුබ ඒක අනිවාර්යයෙන්ම සුබදායි වෙනවනේ. ඒක නියම ජයග්‍රහණයක සජාත් අපේසකයා දැනගන්න පුළුවන් වෙයි. දැනගන්න ඕනේ. ඉතින් මේ දැන් මේ සංවර්ධනේ පේනවනේ. දැන් මේක අවුරුදු දෙකක් තුනක් යද්දි අපිට මුළු ආර්ථිකයේම මේ වගේ මැටතල පහසු ගන්න එක ඉවර කරන්න පුළුවන් හැකියාව වෙනවා. අවුරුදු 5ක් වගේ කාලයක් තුළ මුළු රටම සංවර්ධනය කරලා යටිතල පහසු ගන්න එක සපයන්න මේව අවසන් කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඉතින් දක්ෂ පුද්ගලික සජිත් ප්‍රේමදාස මහත්තුමා ඉතින් මේකට ගොඩක් කට්ටිය බයයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යබස්වාරිස්මැතුමා මට ලිපියක් එවලා තිබුණා. සැප්තැම්බර් මාසේ 9 වෙනිදා හෝ ඊට පෙර උත්තර කියන්න කියලා යම් යම් චෝදනා වගයක් සඳහන් කරලා. ඒ චෝදනා පැහැදිලි නෑ, වගන්ති වගයක් විතරක් තිබුණා. ඉතින් අපේ පක්ෂයේ ව්‍යවස්ථාවේ ඒ වගන්ති කියවල බලනකොට ඒ වගන්ති වලට පටහැනි කිසිම ක්‍රියාවක් මම කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට කැමතියි කියලා කීප දෙනෙක්ම ප්‍රකාශ කරලා තියෙනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා, පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, ඒ වගේම තවත් මැති අමතුරු කීප දෙනෙක් කියලා තියෙනවා ඒ අයත් කැමතියි කියලා ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ. ඒතරේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න කැමති කියන අය අතරින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි මේ රටේ වැඩිම ජනමතයක් තියෙන්නේ. පාක්ෂිකයන් අතරත් පාක්ෂිකයන් නොවන අය අතරත් වැඩිම ජනමතයක් තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ වගේම එතුමාගේ ප්‍රතිපත්ති, එතුමාගේ ජේෂ්ඨත්වය, එතුමාට තියෙන ජනතා කැමැත්ත මේ සියල්ලම සලකලා මම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට, කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙක් හැටියට, ඇමතිවරයෙක් හැටියට
තීරණය කළා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය දෙන්න. ඒතර සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය දීම විනය පරීක්ෂණයක් තිබීමට හේතුවක් වෙන්න බෑ. එහෙම වගන්තියක් අපේ පක්ෂෙත් නැහැ. එහෙම යම් පක්ෂයේ අභ්‍යන්තර තීරණයක් පිළිබඳව මේ ජනතාව සමග පාක්ෂිකයන් සමග කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සාකච්ඡා කිරීම තහනම් කරන වගන්තියක් නැහැ. අත්ත වශයෙන්ම අපේ පක්ෂ සම්ප්‍රදාය අනුව මෙවැනි සාකච්ඡාවල් වලට ඉඩ සලසනවා. අපේ පක්ෂ සම්ප්‍රදාය අනුව මෙවැනි සාකච්ඡා සම්බන්ධව මේ ධෛර්යමත් කරලා තිබෙනවා. ඒ වගේම අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුව යම් ප්‍රතිපාදන තිබෙනවා ඕනෑම මැතිවරණයක් සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම ගැන. ඉතින් එතකොට අපේ රටේ අනාගතය පිළිබඳ ඉතාම වැදගත් වන පක්ෂීය අනාගතය පිළිබඳ ඉතා වැදගත් වන මේ රටේ පුරවැසියන්ගේ අනාගතය පිළිබඳ ඉතා වැදගත් වන මේ මැතිවරණය සම්බන්ධව අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා. මං විතරක් නෙමෙයි සුජීව සේනසිංහ මැතිතුමත් ඒ වගේම තවත් මැති ඇමතුරු සිය ගාණක් ඒ වගේම ප්‍රාදේශ සභා ඒ වගේම පළාත් සභා නියෝජිතයන් දහස් ගාණක් වැඩ කරනවා. දැන් දින කීපයකට කලින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට රැස් වෙච්ච ලංකාවෙම ඉන්න පළාත් පාලන මන්ත්‍රීවරු සහ අපේක්ෂකයෝ සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේක්ෂකයා විය යුතුයි කියලා නිල වශයෙන් තීරණයක් ගත්තා. ඊට කලින් අපේ රටේ ඉන්න එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු 123ක් ඉන්නවා. ඒකෙන් 97 දෙනෙක් රැස් වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේක්ෂකයා විය යුතුයි කියලා තීරණයක් ගත්තා. ඒතර පාර්ලිමේන්තු කණ්ඩායමේ 77ක් ඉන්නවා. ඒකෙන් 50 දෙනෙකුට වඩා අත්සන් තබලා තමාගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕන කියලා. ඉතින් එහෙම තත්වයක් තීද්දි මට සුජීවටත් විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීම මට තේරුම් ගන්න බෑ. මම පළපුරුදු නීතිඥවරයෙක්. ඒ වගේම මේ බියට පත්වන පුද්ගලයෙක් නෙමෙයි. එහෙම ආයුධ පැනලා මාව බිය ගන්නන්නත් බෑ. ලියුම් ඉවලා මාව බිය ගන්නන්නත් බෑ. මම බය ජනතා මතයට පමණයි. මම බය අපේ පාක්ෂිකයන්ගේ මතවාදයට පමණයි. මම බය සත්‍යයට, යුක්තියට, නීතියට පමණයි. එනිසා මොනම දෙයකටවත් අපි බිය ගන්නන්න බෑ. මේ රට වෙනුවෙන්, පක්ෂය වෙනුවෙන්, පාක්ෂිකයන් වෙනුවෙන්, මේ රටේ සමස්ත පුරවැසිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනාධිපති වරයා බවට පත් කිරීම සඳහා මේ ගෙන යන සටන අඛණ්ඩව ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහෙම ලිපියක් එවලා තියෙන හින්දා ඒ වගේම 9 වෙනිදා හෝ ඊට පෙර මේ ලිපිය ලිපියට උත්තර දෙන්න කියලා තිබුණු හින්දාත් මං අද ඇවිල්ලා උත්තරයක් දුන්නා. නීතියානුකූලව විස්තරාත්මක උත්තරයක් දුන්නා. ඒ වගේම ඊයේ වෙනකොට මේ ව්‍යාජ ප්‍රවෘත්තියක් ෆේක් නිවුස් එකක් ප්‍රචාරය වෙලා තිබුණා මේ සුජීව සහ මාව පක්ෂයෙන් නිරපුවා කියලා. විනය පරීක්ෂණය සඳහා උත්තර කීමට දිනේ දීලා තියෙන්නේ අද. ඉතින් අද අපි මේ උත්තරේ බාර දෙනවා. ඊට කලින් ඊයේ ඉරිඳා අපිව නිරපන්න ලියුමක් ගැහුවයි කියලා ව්‍යාජ ප්‍රවෘත්තියක් වෙබ් අඩවිලත් අද දින පුවත්පත් වලත් පළ වෙලා තියෙනවා. ඉතින් මේ පුවත්පත් වල මේ වෙබ් අඩවිකරණ මහතුරුත් කල්පනා කරන්න ඕනේ මොකක්ද මේ තිබෙන සත්‍ය අසත්තාවය කියලා. ඉතින් එතකොට මේවායේ මේ තර්කානුකූල නැති ව්‍යාජ අත්සනක් වගකීමක් නැති කාරණා මහා ලොකු ප්‍රවෘත්ති විදිහට මවනවා. හරි මේවැවිලා මේ පාක්ෂිකව අධෛර්යමත් කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කණ්ඩායම අධෛර්යමත් කරන්න මම කියනවා පාක්ෂිකයන්ටත් අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ මගේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සත්‍ය පමණක් පිළිගන්න. හරි දේ පමණක් පිළිගන්න. නිත්‍යානුකූල දේ පමණක් පිළිගන්න. මේ එක්සත් ජාතික පක්ෂය අපි හැමෝගෙම. එනිසා මේ ව්‍යාජ බොරු ප්‍රවෘත්ති මවලා මේ ඊමේල් එව්වට කොළ හුවමාරු වුණාට ඒවා පිළි අරගෙන පුවත්පත්වල පළ කරන්න එපා. ඒක වැරදි සදාචාරාත්මක නැහැ. නිසා අද දින තමයි අපිට බාර දෙන්න කියලා තියෙන්නේ මේ උත්තර දෙන්න කියලා තියෙන්නේ. අද අපි උත්තර දුන්නා. ඉන් පස්සේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණ තියෙන්න ඕනේ. ඒ පිළිබඳව සාක්ෂි මෙහෙවන්න ඕනේ. ඒ පිළිබඳව නීතිමය කරුණු ඉදිරිපත් වෙන්න ඕනේ. ඊට පස්සේ තවත් කාරණා තියෙනවා. ඒ නිසා මහජනතාවගේ 131,000 මහජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්ච අපි වගේ අයව එහෙම ලේසියෙන් එලවන්නත් බෑ. එහෙම එලවන්න ඌමනාවක් තියෙන කියලා මං හිතන්නේත් නෑ. එහෙම කවුරුහරි හිතනවා නම් මහජනතාවගේ බලය එහෙම යටපත් කරන්න පුළුවන් කියලා ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඒ නිසා අපි බොහොම සතුටින්
මේ විනය පරීක්ෂණය මුහුණ දෙනවා. ඒවා මේ දේශපාලනඥයෙක්ගේ ජීවිතේ අංග සම්පූර්ණ දේවල් තියෙනවා. හරි, අපි දේශපාලනඥයෙක් ඒ ජනතාව විසින් කියලා ඡන්දේ දිනන්න ඕනේ. ඒ වගේම දේශපාලනඥයෙක් ඒ ජනතාව වෙනුවෙන් විවිධ දුමනස් වලට මුහුණ දෙන්න ඕනේ. අපි මේ රජය ලබා ගන්න මරණීය තර්ජන එල්ල වෙද්දී, අපිට වෙඩි තියද්දී, අපිට ගහද්දී, විවිධාකාර විදිහට අපිට අසාධාරණකම් කරද්දී අපි දුක් විඳලා මහන්සි වෙලා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රජය ගත්තේ. ඒ නිසා මේ රජය ආරක්ෂා කරගන්නත් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කිසි දෙයකට බයත් නැහැ, ණයත් නැහැ. මම හිතන්නේ මේ ප්‍රශ්නේ පැන නගින්නේ නැහැ. හෙට දින සජිත් ප්‍රේමදාස මහත්තුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්නයි කියලා බලාපොරොත්තු වෙනවා. සාකච්ඡාවට ගණනාවක් අපි පවත්වලා තියෙනවා. ඉතින් ඒ මේ දේශපාලන පිළිබඳ කාරණාවලදී යම් යම් ගැටලු ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ අපිටත් විනය පරීක්ෂණ වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒවැ හරි වැරද්ද සාධාරණකම අනාගතය විසින් තීරණය කරයි. මම හිතන්නේ මේ අපි තා සතුටින් මේ විනය පරීක්ෂණ වලට මුහුණ දෙනවා. මොකද අපි හරි දෙයක් කරලා, නිවැරදි දෙයක් කරලා පාක්ෂිකයන් සහ පුරවැසියෝ වෙනුවෙන් තමයි මේ අරගලය කරන්නේ. ඒ නිසා අපිට ලැජ්ජ වෙන දෙයක් නැහැ. අපිට පස්සට යන දෙයක් නැහැ. ඉස්සරහටමයි යන්නේ. ඔව් සුදේ. කොහොමත් සජිත් ප්‍රේමදාසතුමා ජනාධිපතිවරණයට සූදානම් වෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය සහිත සංධානයක අපේක්ෂකය විදිහට එතුමා ඉදිරිපත් වෙනවා කියන එක මට බොහොම වගකීමෙන් කියන්න පුළුවන්. අපේ අපිට ප්‍රතිපත්ති සමග එකඟ වෙන්න පුළුවන් හැම කෙනත් එක්කම අපි සංධානගත වෙනවා. අපි දූෂිතයන් සමග සංධානගත වෙන්නේ නැහැ. මිනිමරුවන් මැරයන් සමග සංධානගත වෙන්නේ නැහැ. ඒ වගේම නිවැරදි ප්‍රතිපත්තිය මත නිවැරදි වැඩපිළිවෙලක් එක්ක දූෂණයට සම්බන්ධ නොවන යහපත් මිනිසුත් එක්ක, යහපත් සංවිධානත් එක්ක, යහපත් පක්ෂත් එක්ක අපි එකතු වෙන්න සූදානම්.